නීල බබලු කතාවට ආදරය කරන ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නව අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එක තුළින් ඔයත් එක්ක සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ පොලිසියෙන් හදිසියේම රේෂ්මට එන ඇමතුමක් සම්බන්ධවයි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරණීය මතක් කිරීමක් කරන්නට කැමැත්තක් තිබෙනවා. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝ දිනපතාම බලන්නට කැමැත්තක් තියෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න. විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියලයි මම අද වීඩියෝ එක තුලින් මතක් කරන්නේ. ඉතින් ඔයා මේ වෙද්දි දන්නවනේ රේෂ්මා පොලිසියට බැනපු අවස්ථාවක් තිබුණා. ඒකට හේතුව තමයි කුරුළු වෙනුවෙන් තාමත් පොලිසිය ක්‍රියාශීලී මදි කියන දේ ගැන චෝදනා කරමින්. හැබැයි පොලිසියෙන් කිව්වේ මුළු ලංකාවටම දැනුම් දීලා තියෙන නිසා කුරුළු ජනප්‍රිය කෙනෙක් නිසා ඇත්තටම මේ ගැන ඉක්මනින් දැනගන්නට පුළුවන් වෙයි කියලා. ඉතින් කොහොම වුණත් දැන් ඔයා දන්නවා පහුගිය කාලෙදිම අපිට දැනගන්න හම්බුණු දේවල් තිබුණා. කොහොම වුණත් කුරුළු ඒ වගේම රේෂ්ම කියලා කියන්නේ හරිම ආදරණීය දෙන්නෙක්. ඒ වගේම කුරුළුට රේෂ්ම නොමැතිව සහ රේෂ්මට කුරුළු නොමැතිව දැන් කිසි දෙයක් කරගන්න නොහැකි තත්ත්වයක් තියෙන්නේ. ඒ තරම් මේ දෙන්න හරිම ළඟින් ඉන්නවා. අනිත් එක තමයි රේෂ්ම කුරුළුට තමන්ගේම දරුවෙක්ට සේම ආදරය කරන බව නම් අපිට ඉතින්ම විශ්වාස කරන්න පුළුවන්. කෙසේ වෙතත් දැන් අනිවාර්යයෙන්ම රේෂ්ම බලාපොරොත්තුවෙන් ඉන්නේ කුරුළු ගැන ආරංචියක් එයි කියලා. හැබැයි ඉතින් කාලයක් තිස්සේ මෙහෙම ආරංචියක් නාප එක ගැන සහ ඇත්තටම කුරුළු ගිහිල්ලා ටික දවසක් ගත වෙලා තියෙන නිසා මේ වේදනාව දරා ගන්නට පුළුවන් කමක් නැහැ කියන දේ ගැන තමයි මම අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්නට කැමැත්තක් වෙන් කරගන්න කියන දේ ගැන අද වීඩියෝ එක හරහා මතක් කරන්නට කැමැත්තක් වෙන් කර ගන්නවා කියන දේ ගැන තමයි මම අද වීඩියෝ එක තුලින් සාකච්ඡා කරන්නට කැමති වෙන්නේ කියන කාරණාව මතක් කරනවා. පොලිසියෙන් කියන්නේ හාමුදුරුවෝ නමක් කුරුළුව පොලිසියට එක් කරගෙන ආපු බව. ඒ වගේම කුරුළු කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්න බව. ඒ වගේම කුරුළු අපි එයාගේ අසනීප තත්ත්වයක් නිසා විශේෂයෙන්ම ඇඟ දුර්වල වෙලා තියෙන නිසා රෝහල් ගත කරන්න කටයුතු කරා. ඉතින් රෝහල්ට ඇවිල්ලා කුරුළුව බලන්නට පුළුවන් කියන ආරංචිය ලබා දෙන්නයි පොලිසියෙන් අනිවාර්යයෙන්ම මේ විදියට කතා කරලා තියෙන්නේ කියන කාරණය අපිට මෙතනදි සිහිපත් කරන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් පොලිසියෙන් මේ දැනුම් දීම අරගෙන ඇත්තටම රේෂ්ම ගොඩාක් සතුටු වෙලා පොලිසියට ගොඩාක් පින් දීලා අනිවාර්යයෙන්ම කුරුළු බලන්න ඒ වෙලාවෙම පිටත් වෙලා යයි කියන බලාපොරොත්තුව අපිට තියාගන්නට පුළුවන්කමක් තියෙනවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක හරහා මතක් කරන්නේ.